Hi friends, adım amoyala tarakina ve trasya kutuhale pirunu dakunu koreyanu ongoing k drama ekakvana Little Woman katha mala ve palavini kotasa. Katha va arambha venne akkala dennek eyalage punchi nangiye upandine davase cake ekakut aragena nangi enakam balagena inna darshanayakin. Me dennagin wedimal sahodariyage nama Oh Inju. Deveni sahodariyage nama Oh In Kyun. Inju kiyenawa මම පුංචි කාලේ උපන්දින කේක් එකක ඉටිපන්දම් ගහලා කපන්න හරිම ආසාවෙන් හිටියේ ඒත් අපේ පවුල් පසුබිමත් එක්ක ඒක කරන්න බැරි වුණා කියලා. එක පාරක් මගේ බර්ත්ඩේ එකකට අම්මා ගෙදර තිබුණ ඔක්කොම බිත්තර ටික තැඹුවා. ඊට පස්සේ ඒක බිත්තරේ ඉටිපන්දමක් ගහලා ඒක නිවලා මම බර්ත්ඩේ එක සැමරුවා කියලා. ඊට පස්සේ අපි ලුණු වලින් දත් මැදලා නිදාගත්තා. මොකද අපිට එතකොට දත් බෙහෙත්වත් තිබුණේ නැහැ. ඒත් දැන් අපි සතුටු වෙන්න ඕනේ අපේ නංගි වෙනුවෙන් අපිට කේක් එකක් හරි ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඉන්ජු කියන මේ කතාව ඉන් කියුන් හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා. පේන විදියට පොඩි කාලේ ඉන් කියුන් ජීවත් වෙලා තියෙන්නේ එයාලගේ නෑදෑ වෙන ඇන්ටි කෙනෙක් එක්ක. මේ කතාව අතරතුර එයාලගේ පුංචි නංගි ඕ ඉන් හේ ගෙදර එනවා. අක්කලා දෙන්න කේක් එකක් අරන් නංගිට බර්ත්ඩේ එකට විෂ් කරලා නංගිව සර්ප්‍රයිස් කරනවා. එතර ගැණු ළමයි තුන්දෙනා එයාලගේ අම්මත් එක්ක කෑම කකා ඉන්න ගමන් එයාලා නංගි වෙනුවෙන් ලෑස්ති කරපු තෑග්ග නංගිට දෙනවා. ඒ තමයි එයාලගේ ඉස්කෝලෙන් යුරෝපෙට යන ෆීල්ඩ් ට්‍රිප් එකට අවශ්‍ය මුදල්. අක්කලගේ තෑග්ග දැක්කම ඉන්හෙට ගොඩක් සතුටු හිතෙනවා. ඒත් එයාලගේ අම්මට නම් ඒකට තරහ යනවා. මොකද ඉන්ජුලගේ තාත්තා පිලිපීනයේදී ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට අම්මා එහෙ යන සල්ලි ඉල්ලුව වෙලාවේ කාගාව සල්ලි නෑ කියපු නිසා. එතකොට නෑ කියපු සල්ලි දැන් ඔයාලට කොහෙන්ද කියලා අම්මා ඉන්ජුගෙන් අහනවා. ඒත් එක්කම යා සල්ලි කීයක් තියනවද කියලා ගණන් කරනවා. ඒත් එතකොට ඉන්කියුන් කියනවා ඉන්හෙ රටේ තියෙන හොඳම කලා පාසලකට යන්නේ ඉතින් අපි යාට ඉගෙන ගන්න උදව් කරන්න ඕනේ නේද කියලා. එයා කියනවා ඉන්හෙව රට යවන්න ඕනේ නෑ එයාට ඒකට තව කල් තියෙනවා කියලා. ඉතින් බැරිම තැන ඉන්ජු අම්මා තේ තියෙන සල්ලි ටික උදුරලා ගන්නවා. ඊළඟ දවසේ උදේ ඉන්ජුට එයාලගේ අම්මා ලියපු ලියුමක් හම්බෙනවා. අක්කල දෙන්න ඉන්හෙට දීපු සල්ලිත් අරගෙන අම්මා එයා වෙනුවෙන් ජීවත් වෙන්න එයාලගෙන් වෙන් වෙලා ගියා කියලා තමයි ඒ ලියුමෙ ලියලා තිබුණේ. ඒක කියවුවම අක්කල දෙන්නට හොඳටම තරහා යනවා. ඊට පස්සේ අක්කල දෙන්න ඉන්හෙට පොරොන්දු වෙනවා ඉක්මනට එයාගේ ට්‍රිප් එකට අවශ්‍ය සල්ලි හොයලා දෙනවා කියලා. ඒත් ඒ වෙලාවේ ඉන්හෙ හරිම සංසුන් විදිහට කියනවා මං වෙනුවෙන් ඔයාලා මහන්සි වෙන්න එපා මට ට්‍රිප් එක යන්න අවශ්‍ය නැහැ කියලා. එදා ඉන්ජු එයා වැඩ කරන තැන ටීම් ලීඩර් බෝයෝන්ගෙන් සැලරි ඇඩ්වාන්ස් එකක් ඉල්ලනවා. ඒත් ඒකට අකමැති වෙන බෝයෝන් එක එක දේවල් කියලා ඉන්ජුව අපහසුතාවයට පත් කරනවා. ඉතින් ඊට පස්සේ ඉන්ජු එයාගේ එකම යාළුවා හ්වායන් ළඟට ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ ගැන කියනවා. ඒ වෙලාවේ හ්වායන් ඉන්ජුට පැහැදිලි කරලා දෙනවා අපේ පවුල් පසුබිම නිසා මෙතන අපිව කොන් වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම හ්වායන් එයාගේ ඕකිඩ් මල් වගාව ගැනත් ඉන්ජුට කියලා දෙනවා. ඊට පස්සේ එයා කියනවා මගේ ඉතුරු කරපු සල්ලි වගේයක් තියෙනවා මං ඒකෙන් ඔයාට අවශ්‍ය මුදල් දෙන්නම් කියලා. හොයන් ඉන්ජුට අවශ්‍ය මුදල් කීයද කියලා අහනවා. ඒත් එක්කම එයා කියනවා ඔයා විතරයි මගේ අම්මා නැති වුණ වෙලාවේ එයාගේ මළගමට ආවි කියලා. ඒ විතරක් නෙමෙයි ඔයා දවස් දෙකක්ම මාත් එක්ක නැවතිලා දුක බෙදා ගන්න හිටියා කියලා. ඉතින් ඒක නිසා මං ඔයාට මේ මුදල දෙනවා කියලා හොයන් කියනවා. එතකොට මින්ජු දකිනවා හොයන්ගේ කකුලේ නිල් පාට ඕකිඩ් මලක් එක්ක අංක ටිකක් ගහලා තියෙනවා. ඉතින් එයා අහනවා මොනවාද මේ අංක කියලා. එතකොට හොයන් කියන්නේ මගේ අම්මා නැති වුණ දවසේ තමයි මං ටැටූ කරලා තියෙන්නේ කියලා. ඉන් කියුන් නිවුස් රිපෝටර් කෙනෙක් විදිහට සේවය කරනවා. අධ්‍යක්ෂක වන් සහ රිපෝටර් මාරිත් එක්ක ඉන් කියුන් කලින් කරපු නිවුස් එකක් ගැන කතා කර කර ඉන්නවා. ඉන් කියුන් ඒ නිවුස් එක කියන ගමන් එයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා අධ්‍යක්ෂකතුමා දකිනවා. ඉතින් අධ්‍යක්ෂකතුමා ඒ වෙලාවේ ඇයට දොස් කියනවා. ඊට පස්සේ ඉන් කියුන් වොෂ්රූම් එකට යනවා. එතකොට මෙතනට එන මාරි ඉන් කියුන්ට කියන්නේ ඔයා අපරාධ නඩු වාර්තා කරනකොට ඕනාවට වඩා සංවේදී වෙනවා කියලා. ඒත් එක්කම මාරි කියනවා ඔයා මෙහෙට වෙලා නිවුස් රිපෝට් කර කර ඉන්නේ නැතුව ඔයාට කරන්න පුළුවන් වෙන දෙයක් හොයාගන්න කියලා. ඊට පස්සේ ඉන්කියුන් ඔෆිස් එකට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නකොට එයාගේ ආන්ටි හයිසුග්ගෙන් ඉන්කියුන්ට කෝල් එකක් එනවා. එයා ඉන්කියුන්ට කියනවා ඇවිත් මාව හම්බ වෙන්න කියලා. ඒත් ඉන්කියුන් ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා ආන්ටිට තේරුන නිසා එයා ආයෙත් කියනවා ඔයාලගේ අම්මා ආයෙත් කොරියාවට එන්නේ නැහැ කියලා මට කිව්වා. එයා මට ඔයාලව බලා ගන්න බාර කරලා ගියේ කියලා.
ඒත් එක්ක මෙයා කියනවා ඔයාට දැන් සල්ලි අවශ්‍යයි කියලා මන් දන්නවා ඒක නිසා ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. ඉතින් එදා ගෙදර ගිය වෙලාවේ ඉන්කියුන් ඉන්ජුට එයාලගේ නැන්ද කතා කරලා කියපු දේවල් කියනවා. පේන විදිහට ඉන්කියුන් පුංචි කාලේ ජීවත් වෙලා තියෙන්නේ එයාගේ නැන්දත් එක්ක. ඒ කාලේදී ආ ගොඩක් කරදර විඳලා තියෙනවා. ඒක නිසා තමයි එයාලා වැඩි නැන්දට කැමති නැත්තේ. ඒත් එයාලට සල්ලි අවශ්‍ය නිසා නැන්ද ළඟට අකමැත්තෙන් උනත් යන්න වෙනවා කියලා ඉන්කියුන් කියනවා. ඒ වෙලාවේ ඉන්ජු කියනවා මං කවදා හරි සල්ලිකාර ධනවත් කෙනෙක් තමයි බඳින්නේ එතකොට ඔයාලට දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉන්ජු කියන්නේ කලින් කසාද බැඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක්. ඉතින් ඒ වෙලාවේ නංගිය අහනවා කලින් පාර වගේ ඔයාට මේ පාරත් වරදීද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ ඉන්ජු කියනවා ඒ මිනිස්සයා ධනවත් කියලා පෙන්නගෙන හින්දලා තියෙන්නේ බොරුවට කියලා. ඉතින් අක්කල දෙන්නගේ මේ කතාව අහගෙන ඉන්හේ එයාගේ පාඩුවේ කාමරයට වෙලා චිත්‍ර අඳිනවා. ඊළඟ දවසේ හොයන් ඉන්ජුවත් එක්කගෙන 5 ස්ටාර් හෝටල් එකකට යනවා. ඔවුන් යන අතරතුර ඉන්ජුගේ හීල් එකක් කැඩෙනවා. ඊට පස්සේ හොයන් එයාගේ බෑග් එකේ තියෙන සපත්තු දෙකක් අරගෙන ඉන්ජුට දෙනවා. ඉන්ජුයේ සපත්තු දෙකක් දාගෙන යන ගමන් මිලාඩු ඇඳුම් ඇඳගෙන මේතනට යන එක ගැළපෙනවද කියලා හොයන්ගෙන් අහනවා. එතකොට හොයන් එයාගේ මිලාදික කබාය සහ හීල්ස් දෙක ඉන්ජුට දෙනවා. එතකොට ඉන්ජු කියනවා මේ හීල්ස් දෙක හරිම ලස්සනයි ඔයා කොහෙන්ද ගත්තේ කියලා. ඒ වෙලාවේ හොයන් කියන්නේ මං ඒක මගේ සල්ලි වලින්ම මගේ බර්ත්ඩේ එකට ගත්තා කියලා. ඊට පස්සේ යාලා හොටෙල් එකට යනකොට කෑම කකා හිටපු ගෑනු කෙනෙක් ඉන්ජුගේ සපත්තු දිහා බලාගෙන ඉන්නවා. ඉන්ජුයි හොයන්ුයි කෑම කකා ඉන්න ගමන් එයාලා ධනවත් වුණොත් ජීවත් වෙන්නේ කොහොමද කියලා කතා වෙනවා. ඒ වෙලාවේ ඉන්ජු කියන්නේ මට ගොඩක් සල්ලි තිබුණොත් මම මගේ සහෝදරියොත් එක්ක ලස්සන ජනෙල් තියෙන අපාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා කියලා. ඒ වගේම මුදල් ගැන කරදර වෙන්නේ නැතුව රැට හොඳට නිදා ගන්නවා කියලා. නමුත් හොයන් කියන්නේ මන්නම් කාටවත් මාව හොයාගන්න බැරි තැනකට ගිහිල්ලා ජීවත් වෙනවා කියලා. මේ වෙලාවේ හොටෙල් එකේ වේටර් කෑම අරගෙන ඇවිල්ලා හොයන් එක්ක දන්න කෙනෙක් වගේ hina වෙලා යනවා ඉන්ජු බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඉන්ජු හොයන්ගෙන් අහනවා ඔයා කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වෙලාවේ හොයන් කියන්නේ මං අධ්‍යක්ෂක ෂින් එක්ක ලන්ඩන් වලින් ආපු ගෙස්ට්ලා ටිකක් අරගෙන මෙහෙට ආවා කියලා. ඒ වගේම මං ඒ දවස්වල අධ්‍යක්ෂක ෂින් එක්ක ගොඩක් රැ වෙනකම් වැඩ කළා කියලා. ඒ වෙලාවෙ ඉන්ජු කියනවා ඔයා අධ්‍යක්ෂක ෂින්ගේ අනියම් බිරිඳ විදියට කටකතා පැතිරෙන්නේ ඒක නිසා වෙන්නේ නැති කියලා. ඒත් හොයන් නම් ඒ කටකතා ඇච්චර ගණන් ගන්නේ නැහැ. එයා කියනවා බෝයෝන් සහ එයාගේ මිතුරියන් තමයි ඕනකමින් මේ කටකතා පතුරවන්නේ කියලා. ඒ තින්ජු තව මොනවත් අහන්න කලින් හොයන් ඉක්මනට එයාට කියනවා ඔයාට පොරොන්දු වෙච්ච සල්ලි මම දැන් ට්‍රාන්ස්ෆර් කරන්නම් කියලා. ඊට පස්සේ හොයන් ඉන්ජුට අවශ්‍ය මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා. ඊට පස්සේ හොයන් එයා හදන අලුත් සොෆ්ට්වෙයාර් එකට ඉන්ජුව හවුල්කාරයෙක් කරගන්න කියලා පේපර්ස් වගේ එක අත්සන් කරන්න දෙනවා. ඒ පේපර්ස් වල හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒ තින්ජු වැඩි ඒ ගැන හිතන්නේ නැතුව ඒ පේපර්ස් ඔක්කොටම අත්සන් කරනවා. ඊට පස්සේ ඉන්ජු වොෂ්රූම් එකට ගිය වෙලාවේ එයා හොටෙල් එකට එනකොට එයා දිහා බලන් හිටපු ගෑනු කෙනා ඉන්ජුත් එක්ක කතා කරනවා. අපි දෙන්නටම තියන්නේ එක ජාතියේ හීල්ස්, ඔයා කොහෙන්ද මේවා ගත්තේ කියලා ඒ ගෑනු කෙනා ඉන්ජුගෙන් අහනවා. එතකොට ඉන්ජු කියන්නේ මේවා මට gift එකකට ලැබුණා කියලා. එතකොටම අර ගෑනු කෙනා කියනවා හරිම පුදුමයි මේ හීල්ස් තුනයි කොරියාවටම තියෙන්නේ කියලා. ඉතින් ඒක අහලා ඉන්ජු ටිකක් පුදුම වෙනවා. මේ අතර ඉන්කියුන් එයාලගේ නැන්ද හම්බ වෙන්න යනවා. එයාලා කෑම කකා ඉන්න ගමන් නැන්ද ඉන්කියුන්ගේ අම්මට හරිම නරක විදිහට කතා කරනවා. ඒ වෙලාවේ ඉන්කියුන් කියන්නේ ඉස්සර වගේ ඔයා අපිට අපහාස කරන එක දැන් නවත්තන්න කියලා. ඊට පස්සේ නැන්ද ඉන්කියුන්ගෙන් අහනවා ඔයාට සල්ලි ඕනේ ඇයි කීයක්ද ඕනේ කියලා. ඊට පස්සේ ඉන්කියුන් කියනවා එයාලගේ පුංචි නංගි ඉන්හෙට ෆීල්ඩ් ට්‍රිප් එක යන්න 1,012,000 අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඉතින් නැන්දා මේ සල්ලි දෙන්න කැමති වෙනවා. එතකොට ඉන්කියුන් කියනවා මම මාස 6ක් ඇතුළත මේ මුදල් ආපහු නැන්දට දෙන්නම් කියලා. ඒත් ඒ වෙලාවේ නැන්දා කියන්නේ මට ආපහු සල්ලි ඕනේ නැහැ. ඒ වෙනුවට ඔයා මාසයක් හැම සෙනසුරාදාම ඇවිල්ලා මට හෙන පත්‍රය කියවන්න ඕනේ කියලා. ඉතින් එදා ඉන්කියුන් නැන්දාගේ ගෙදරින් එළියට එනකොටම එයාගේ පුංචි කාලේ යාළුවා ජොන් හව මුණ ගැහෙනවා. ඉන්කියුන්ගේ නැන්දා තමයි ඒ වෙලාවේදී ඔහුට එන්න කියලා තිබුණේ. මේ අතර ඉන්ජු හරිම සතුටින් එයා හොයාගත්ත සල්ලි අරන් ඉන්හෙට දෙනවා. ඒත් ඒ වෙලාවේ ඉන්නේ කියනවා මට සල්ලි එපා මං ට්‍රිප් එක යන්න ඉන්නේ නෑ කියලා ටීචර්ට කිව්වා කියලා. ඒත් එක්කම මං නිසා ඔයාලා මහන්සි වෙන්න එපා කියලා ඉන්හෙ එතනින් යනවා.
ඒත් එක්කම ඉන්ජුත් ඉන්හේගේ පස්සෙන් යනවා. එතකොට එයා දකිනවා ඉන්හේ යාළුවෙගේ කායිකේ නැගලා යනවා. ඉතින් ඉන්හේ මේ කායිකක නැගලා ගියේ කාත් එක්කද? මේ කතාවේ ඉස්සරහට මොනවා වෙයිද? අපි ඒ ගැන පළවෙනි එපිසෝඩ් එකේ දෙවෙනි කොටසෙන් කතා කරමු.